පින්වත්නි මම ප්‍රශ්නයක් අහන්නද මේ අකුසල් කියන්නේ මේ කෙලෙස් කියන්නේ ලාමක දෙයක්ද උතුම් දෙයක්ද ලාමක දෙයක් මේ අකුසල් වලින් හිත සංසිඳෙනවද හිත පිරෙන හිත සංසිඳෙනවද නැත්නම් හිත ඇවිස්සෙනවද හිත ඇවිස්සෙනවා හිත තෘප්තිමත් කරනවද නැත්නම් හිත තෘප්තිමත් කරන්නේ නැහැ තෘප්තිමත් කරන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ලස්සන කරුණක් චක්ඛු භික්ඛවේ පුරිසස්ස සමුද්දෝ තස්ස රූපමයෝ ඕඝෝ පින්වත් මහණෙනි මේ ඇහැ කියලා කියන්නේ මුහුදක් මුහුදට කොච්චර වතුර ගැලුණත් මුහුද පිරෙනවද කවදාවත් පිරෙන්නේ නැහැ ඒ වගේ මේ හිතින් එක එක දේවල් බලනවා එක එක දේවල් බලනවා කවදාවත් හිත පිරෙන්නේ නැහැ දෙන් කාලේ ගොඩාක් තරුණයන්ට වෙලා තියෙන්නේ ෆෝන් වලින් එක එක වීඩියෝ බලනවානේ ගොඩාක් අයට පුරුදුනෝ එක එක දේවල් බලන දෙන් අලුතෙන් ඇවිල්ලා තියෙන ෂෝට්ස් කියලා එකක් පැය ගණන් බලනවා පැය ගණන් බලනවා හිත පිරෙයිද ඇහැ පිරෙයිද මොහොතක් පිරෙන්නේ නැහැ පින්වත්නි ඒ වගේ ඇහැ කවදාවත් පිරෙන්නේ නැහැ තව ගොඩාක් අයට පුරුදු වෙලා තියෙන ජරා දේවල් බලන්න ලාමක දේවල් බලන්න මොකද මේ ඇහැ හොයන්නේ ලාමක දේවල්නේ උතුම් දෙයක් මේ ඇහැ හොයන්නේ ගොඩාක් අයට ලාමක දේවල් හොයන්නේ ගොඩාක් අය රැට පැය ගණන් එක එක ලාමක දේවල් බලනවා තව තවත් හිත ඇවිස්සෙනවා තව තවත් බලනවා මොකද වෙන්නේ හිත නොසන්සිඳෙනවා මිසක්ක හිත සංවර වෙන්නේ නැහැ හිත සංසිඳෙන්නේ නැහැ පින්වත්නි යම්සේ සියලු සත්වය සූපත් වේවා කියලා හිතෙනකොට පින් සෙද්ද වෙනවාද ඒ වගේ ඒ විදියටම ලාමක ජරා දේවල් බලනකොට ඒ වෙලාවේ හිතට මොකද එන්නේ අකුසල නේද ඇති වෙන්නේ වැරදි සිතක් නේද ඇති වෙන්නේ වැරදි චේතනාවක් නේද පහළ වෙන්නේ ඒ වෙලාවට අකුසල් පව සිද්ධ වෙනවා කරන්න දෙයක් නැහැ නුවණැත්තෝ බේරෙනවා නුවණ නැති අය ඒකට අහු වෙනවා කණෙන් කොච්චර දේවල් ඇහුවත් ගොඩාක් එක එක දේවල් අහන්න පුරුදු වෙනවනේ කණෙන් කොච්චර ඇහුවත් දවසක් ඇහුවත් මාසයක් ඇහුවත් අවුරුද්දක් ඇහුවත් කන පිරෙන්නේ නැහැ පින්වත්නි ගොඩාක් මේක ගොඩාක් විශේෂින්ම කියන්නේ තරුණ අයට තරුණ අය තමයි මේකට අහු වෙන්නේ කනකව දවස් පිරෙන්නේ නැහැ හොඳ දේවල් තියෙනවානේ හොඳ දෙයක් අහන්නකො එතකොට ප්‍රශ්නයක් නැහැ හොඳ දේවල් බලන්නත් තියෙනවා ගොඩාක් අඩුයි හොඳ දේවල් බැලුවොත් කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් ගොඩාක් අයගේ හිත යන්නේ ලාමක පැත්තට නේද තමන්ගේ හිතින් වහන්න හිත දන්නවනේ ලාමක පැත්තට යන්නේ බොනේ කෙනා කොච්චර බිව්වත් එයාට ඇති වෙන්නේ නැහැ කොච්චර බිව්වත් ඇති වෙන්නේ නැහැ මොහොතක් නේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇස කන නාසය දිව කය මනස කියන්නේ මොහොතක් කොච්චර ගියත් පිරෙන්නේ නැහැ කොච්චර ගියත් පිරෙන්නේ නැහැ එක දෙයයි වෙන්නේ නොසන්සිඳෙනවා එක දෙයයි වෙන්නේ හිත ඇවිස්සෙනවා හිත ඇවිස්සෙනවා පින්වත්නි එකට මට ලස්සන උදාහරණයක් මතක් වුණා කම්පියුටර් වල හැරි ෆෝන් පාවිච්චි කරනවානේ ඒකට වෛරස් ගියම මොකද්ද වෙන්නේ ස්ලෝ වෙනවානේ ගොඩාක් ස්ලෝ වැඩ කරන සමහර ලාවලල කම්පියුටර්ට ගහනවා ෆෝන්ට ගහනවා ගොඩාක් ස්ලෝ වෙලා වෛරස් ආවට පස්සේ අන්න ඒ වගේ මේ ලාමක දේවල් බලනකොට ලාමක දේවල් අහනකොට ඒක බල බල ඉන්නකොට හිත තුල වෛරස් යනවා එතකොට වෙන්නේ මොකක්ද දන්නවද කන්සන්ට්‍රේෂන් පවර් එකේ නැහැ පාඩම් හිතින් ඕන වැඩක් හරියට කරගන්න බෑ ඇත්තක්ද බොරුවක්ද ඇත්තක් මට එක්කෙනෙක් අඬ අඬා කිව්වා ළමයෙක් එයාට විභාගය ළඟයි එයා කිව්වා තව මාසෙයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ මට කරන්න බැරි වුණා මම ඇහුවා මොකද කර කර හිටියේ වැරදි දේවල් නිකන් වීඩියෝ බල බල හිටියා නේද කියලා ඔව් කිව්වා දැන් ඔක්කොම කාලය ගිහින් තව මාසෙයි තියෙන්නේ අඬ අඬා ඉන්නවා කරන්න දෙයක් නැහැ ඇයි හිත පිරින්නේ නැනේ ඇහැ පිරින්නේ නැනේ ඉනිසා ඇහැ කන විශේෂයෙන්ම තමන්ම රැක ගන්න ඕන තරුණ කාලයේදීම නැත්නම් තමන්ටම පසුතැවෙන්න වෙන්නේ පස්සේ දෙන්නේ නෙමෙයි